සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ. මේ දවස්වල අපි මෙනෙහි කරමින් ඉන්නේ අධ්‍යාත්මය ගැන, ස්පිරිචුවැලිටි එක ගැන. ස්පිරිචුවැලිටි එකේ අකුරු එකින් අපි ලැබිලා අද අපි ඉන්නේ ආයෙත් අයි එකක. ඒ සමි තාත්තේ පුතේ දුවේ ඉම්පෝර්ටන්ට් පර්සනැලිටියක් වෙන්නට ඕනේ. එස ඔබට මට කියන්න බෑ දැන් අධ්‍යාත්මයෙන් පිරිපුන් වෙනකොට ෆාද මම කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැනේ, කොයි විදියට ඇඳන් ප්‍රශ්නයක් නැහැ, කොයි විදියට කතා කරත් ප්‍රශ්නයක් නැහැ, කොයි විදියට නිදාගත්තත් ප්‍රශ්නයක් නැහැ, කොයි වගේ වාහනයක් කෙලෙව්වත් ප්‍රශ්නයක් නැහැ, කොයි විදියට මම හැසුරුණත් එකෙන් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුළුවන් නම් මේ තාත්තේ පුතේ දුවේ නැහැ. අධ්‍යාත්මික ප්‍රබෝධයකට ඔබ ඇතුල් වෙද්දී හැම දෙයක්ම ඔබේ ජීවිතය තුළ අනිත් කෙනාට වැදගත් විදියටම කරන්නට වේවි. එහෙනස ඔබේ මගේ වැදගත්කම ඇති කරගන්නට ඕනේ. ඔබේ මගේ අත්‍යවශ්‍යභාවයක් ඉම්පෝර්ටන්ට් ගතියක් ඇති කරන්නට ඕනේ. එහෙම ඇති කරගන්න බැරුව ගියොත් තමයි තාත්ති පුතේ දුවේ ගොඩක් වෙලාවට ඔබේ මගේ ජීවිතය නිකම්ම හැල්ලුවට ලක් කරලා දානවා. ඒ නිසා තමයි අම්මේ තාත්ති පුතේ දුවේ අධ්‍යාත්මයේ තුල ආපු අයගේ පැවැත්ම තුල දිගින් දිකටම ඒක කරගෙන යන්න ඔවුන්ට ඒ වෙනුවෙන් ස්ටෑන්ඩ් කිරීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. අද පටන් ගන්නවා අධ්‍යාත්මයේ කියලා හෙට දවසේ ඒක නැති වෙලා යනවා. අද පටන් අරගෙන කියනවා මගේ චින්තනය මේ වගේ, මගේ සිතුවිලි මේ වගේ, මගේ දර්ශනය මේ වගේ, මගේ ජීවිත ක්‍රමවේදය මේ වගේ කියලා මිනිසුන්ට ප්‍රකාශ කරලා ඊට පස්සේ අයියෝ ටික දවසක් යනකොට ඒ එකක්වත් නැහැ, කියපු වචන එකක්වත් මතකත් නැහැ, ඒ ගත්ත තීන්දුවන් එකක්වත් මතකත් නැහැ. එතකොට මොකද වෙන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ? එතකොට ඔබේ මගේ ජීවිතයේ දිහා මිනිස්සු බලලා කියනවා අයියෝ කියපු දේවල් එකක්වත් ජීවිතේ නැහැනේ. ඒ සතුව අම්මේ තාත්තේ පුතේ දුවේ මේක ගොඩක් වැදගත් කාරණාවක්. ඒ වැදගත් විදියට ජීවත් වෙන්න ඔබට මට ලොකු වෑයමක් ගන්නට ඕනේ. එනිසා එක්තරා තත්වයකට පත් වුණාට පස්සේ ඒ තත්වය පවත්වගෙන යන්නට ඕනේ. දැන් නිකමට ඔබ අරන් බලන්න සුපුවත් තරණ කියන දේ පුංචි ආකාරයෙන් පටන් අරගෙන අද ලොකු ගමනක් යන්න ඇවිදින්. එතකොට දැන් ඒ තත්වය ඒකේ මේන්ටේන් කරන්නට ඕනේ. දැන් ඒක මේන්ටේන් කරේ නැත්තම් මොකද වෙන්නේ? ඒක පාලනය කරේ නැත්තම් කාර්යය මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මේ සුපුවත්තරන තිබිච්ච අධ්‍යාත්මයේ වැටේවි, ඒක ඇතුළේ තිබිච්ච සිරිත් විරිත් වැටේවි, ඒක ඇතුළේ තිබිච්ච සාරධර්ම ගුණධර්ම වැටේවි, ඒක ඇතුළේ තිබිච්ච පැවැත්ම වටිනාකම වැටේවි. වැටුණාට පස්සේ මිනිස්සු කියාවි අයියෝ දැන් ඉස්සර නම් සුපුවත්තරනට ගියාම පුදුම විදියට අපිට දැනුණා, ඒක ලස්සනට තියලා තිබුණා, හරි පිළිවෙල හැම දෙයක්ම, ඒ ප්‍රෝග්‍රෑම් හොඳට සිදු වුණා, හැම දෙයක්ම. දැන් නම් ගන්න දෙයක් නැහැ. එහෙම පුළුවන්ද? බෑ. ඒ නිසා තමයි අපි තාත්තේ පුතේ දුවේ ආරම්භ කරාට පස්සේ ඒක දවසින් දවස ඉහළට ගෙනියනවා මිසක ඒක ඇතුලේ තියෙන ස්පිරිතුව ක්වොලිටි එක පල්ලෙහැට බස්සන්න අපිට බෑ. ඒ වගේම ඔබ ව්‍යාපාරයක් කරනවා නම්, ඔබ ගණදෙනුවක් කරනවා නම්, ඔබ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නම්, ඔබ රස්සා කරනවා නම්, ඔබ ඉගෙන ගන්නවා නම්, ඔබට බෑ අම්මේ තාත්තේ පුතේ දුවේ ඉගෙන තත්වයකින් පල්ලෑට එන්න. ගොඩක් අය කියනවා අනේ ෆාද මගේ දරුවා ඉස්සර හොඳට ඉගෙන ගත්ත ෆාද, දැන් තමයි මේ මොහොතේදී එයාගේ අධ්‍යාපනය කඩාගෙන තියෙන්නේ, මගේ මහත්තයා හොඳට රස්සාව කරගෙන ගියා ෆාද, දැන් ඒක හරියට කරන්නේ නැහැ, මගේ අපේ බිස්නස් එක හොඳට අපි කරගෙන ගියා ෆාද, දැන් අපිට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ෆෝකස් එක නැතුව ගිහිල්ලා. ඔබේ ෆෝකසින් නැතුව ගියොත්, ඔබේ අරමුණ කරා යෑමේ එල්ලය නැතුව ගියොත් අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිස්සු කියාවි දැන් නම් මේ මොහොතේදී හැල්ලුවට ලක් වෙලා කියලා. ඒ නිසා කිසිම දවසකදී ඔබේ අධ්‍යාත්මය හැල්ලු වෙන්න දෙන්න එපා, ඔබේ වචන හැල්ලු වෙන්න දෙන්න එපා. එතකොට තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ බොරු කියන්න එපා. බොරු කිව්වොත් සමහර වෙලාවට අනිත් අය කියාවි ඕක මහා පට්ටපල් බොරුවක් කියලා කියාවි. රවට්ටන්න එපා. රැවට්ටුවොත් කියාවි මේගොල්ලෝ අපිව රැවට්ටුවයි කියලා.
එහෙනම් ඔබේ අධ්‍යාත්මය තුල ලස්සන දිවි පෙවතක් ගත කරන්න දේව ආශිර්වාදයේ ලැබේවා. වැදගත් විදියට ඉම්පෝටන්ට් විදියට ජීවත් වෙන්න දේව ආශිර්වාදයේ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට ජීසුස් පිටයි.